හරි කියමුකෝ බලන්න සුරේන්ද්‍රට සල්ලි එන්න කොහෙන්ද කියන අපි හොයාගන්න කොහෙන්ද සිඩ්නි කියන කුඩු ජාවාරංකාරයන් තමයි සර් සුරේන්ද්‍රට සල්ලි එන්නේ සර් සුරේන්ද්‍ර මිනිට පන්න ගන්න බැරුව හිරේලා දීප කන්ටේනර්ස් දෙක රිලීස් කරලා දීලා ඒ වෙනුවෙන් තමයි සර් එයා ඒ ගැන තහවුරු කරගන්න තමයි මං ඔය දෙන්නට මේක පැවරු. හරි. අපි හෙට හෙඩෙම වෙනස් කරමු. හෙට තමයි සර් සුරේන්ද්‍රව වැඩ පටන් ගන්න. නියම දවස. නියම වෙලාවට ඕගොල්ලෝ මේක හොයාගන්න. දැන් සුරේන්ද්‍රට සිද්ධ වෙනවා ජනතාවට වග උත්තර බඳින්න. දැන් කොහොමද හෙට දවසේ වැඩ කටයුතු වෙන්නේ? සර් අපි හෙට උදේ 10ට සම්මන්ත්‍රණය පටන් ගන්නවා. ඒක දවල් 2 වෙනකන් යනවා. දවල් 2ට කෑම. එතකොට හවස 5ට තමයි සංගීත සම්දර්ශනය පටන් ගන්න. එතකොට අපි ගෙදරින් පිටත් වෙන්නේ කීයටද? නැකත තියෙන්නේ 8:35ට. ඒ වෙලාවට ගිහිල්ලා ඇද්දවනි කරත්න? ඇති සර් හොඳටම ඇති. එතකොට මේ දවල්ට කෑම දෙනකොට වරක් උදෙනවද නැත්නම් රැටද දෙන්නේ? එන කට්ටිය දවල්ම ඒක බලාපොරොත්තු වෙනවා සර්. හොඳයි. එහෙමනම් දවල් කනකොට දෙන්නකො. හැබැයි පරිස්සමෙන්. ඒවම ලෑස්ති කරලා තියෙන්නේ සර්. රැස්වීම වෙලාවේදී කාටවත් බොන්න දෙන්න එපා. නෑ නෑ. එහෙම වෙන දෙන්නේ නෑ. පිසු නටන්න ගත්තොත් ශෙනාලි දැන් කොහොමද හෙට පවත්වන්න යන කතාව? හරි හරි සේරම හරි. එතන හරි හරි කිව්ව වගේ නෙවෙයි. එතන ගිහලා කොට ගන්න පටන් ගත්තොත් මගේ ඔක්කොම පටි රෝල්. අනේ තාත්ති. දැන් මං ගොත ගහන්නේ. එදා මාතුසායනේ තිබ්බ රැස්වීමේදී ශෙනාලි බේ හොඳට කතා කරා නිස. ඔව් මටත් කීප දෙනෙක් කිව්වා ශෙනාලි එදා හොඳට කතා කරායි කියලා. ඒකනේ. දැන් මට හොඳට කතා කරන්න පුළුවන්. තව ඉස්සරහට තවත් හොඳට කතා කරන්න පුළුවන් වෙයි. මීඩියා කාරෙන්ට කිව්වද? වනිගරත්න අපෞසරයක් උണ്ട මතක් කරන්න. නැත්තම් ඕකුන් අමතක කරනවා. මං ආපහු තව කතා කරා සර්. දැන් පොඩ්ඩක් රිලැක්ස් ගිහමු අපි. අර ජනබලයයෝ මොනවරි කරයිද මේක කඩ කප්පල් කරන්න. උන් මොනව කරන්නද සර්? උන් දැන් අනාථ වෙලා ඉන්නේ. හරියට අර ගාල කඩාගත්ත හරක් ටික වගේ ඉබාගත යනවා. උන්ට මූත් කරන්න බෑ සර්. වරුණලා හිටියනම් උන්නේ මේකේ මූලිකත්වය ගන්නෙ. දැන් හිතනවා ඇති අපරාධී මං උනේ කියලා. ඒක නම් හරියටම හරි සර්. ඔෆිස් එකේ වැඩ ටික නම් අංකල් හොඳින් කෙරීගෙන යනවා. අංකල් ගේ ගැන කරදර වෙන්න එපා. මං අංකල්ට ටයිම් ටු ටයිම් කෝල් කරලා හැම විස්තරයක්ම කියන්න. මට කියන්න ඕනේ නැහැ යොහන් කරගෙන යන්න. මට අංකල්ට කියන්න තවත් කාරණාවක් තියෙනවා. නිර්මලී අපි රස්සාවෙන් අස් කරාට නිර්මලී ගමේ ගිහිල්ලා නැහැ. එයා කලින් නැවතල හිටියප තැනම තාම නැවතලයි. චරිත් මල්ලි ගැන හැම විස්තරයක්ම දන්නවා. ඒ කොහොමද? ඒගොල්ලන් අංකල් ඒගොල්ලගේ සම්බන්ධතාවන් තාම පවත්වනවා. අපි ඉතින් හොස්පිටල් එකට එන විසිටර්ස්ලා සීමා කරාට ඒගොල්ලන්ගේ සම්බන්ධකම් නවත්තන්න පුළුවන් කමක් තිබුණේ නැහැ නේ. මේ කෙල්ලව ගමේ යවන්නුනේ රංජිත්.
අපි කොහොමද ගමට යන්න කියන්නේ? වෙන අස්සාවක් හොයාගෙන ඇති. අපිට පුළුවන් නේද යා ගම යනවා ගියත් ඉන්න තැනින් යවන්න? හ්ම්? අපි නන්දිදාට කියමු එහෙන් යවන්න කියලා. ඉන්න තැනක් නැති වෙනකොට ගමේ යයිනේ. ඔයාට එන්න බැන්න මං ගිහින් කියන්න. වසංගතෙන් අපි ගැලවෙන්න උනේ. අනිත් එක අංකල්ට ඕන විදිහට කවදාකවත් චරිත් මල්ලිය පාලනය කරන්න හම්බෙන්නේ නැහැ ඔයි කෙල්ල මෙහි කොළඹ ඉන්නකම්. හ්ම්? පුතාරට යන්න බෑ කියන්නේ ඔයි කෙල්ල හින්දා තමයි. උන් හිටි තැන් නැති කරාම ගමට යන්න සිද්ධ වෙයි. ගමට ගියාට පස්සේ ඉතින් මේ සම්බන්ධතාව ලිබියම දුරස් වෙනවනේ නේද? හ්ම්? මොකද කියන්නේ මම යන්නේද? එපා අපි දෙන්නම යමු. දැන් චරිත්ව නවත්ත ගන්න තැන හරිනේ. දැන් අපි බලන්න ඕනේ චරිත්ව එළියට ගන්න කවද්ද කියලා. හ්ම්? ඩිස්චාර්ජ් කරන්න කලින් එළියට ගන්න හොඳ නැහැ. ඔව්. අපි ඔක්කොම ඉස්සෙල්ලා හිතන්න ඕනේ චරිත්සගේ සෞඛ්‍ය තත්ත්වය ගැන. මොකද අපිට චරිත්ස බලන්න ගෙදරට ડોක්ටර් කෙනෙක් ගෙන්න ගන්න බැරි කමක් නැහැනේ. එළියේ හොස්පිටල් එකේ තියෙන පාසුවක් ගෙදරට දෙන්න බෑනේ. හැබැයිද ඔක ඩිස්චාර්ජ් කරාම ওই ප්‍රශ්න විසඳෙනවා. මොකද ඩිස්චාර්ජ් කරන්නේ ගෙදර තියාගන්න පුළුවන් හින්දා. හැබැයි තෙන් අපිට කලින් ඩිස්චාර්ජ් කරන දවසේ ගෙදර කට්ටිය දැනගන්න ඕනේ. ඒක හරි ඒක හරි. එතකොට ඒගොල්ලන් ඉක්මන් වෙන්න බලනවා. හා අනිවාර්යෙන්ම ඉක්මන් වෙනවා. මොකද මේ වෙනකොට රට යන්න ඕන කරන සේරම ලෑස්ති කරලා ඇත්තේ. ඕවිද දැන් වීසා වලට අස්සන් ගත්තයි කිව්වනේ නේ. දැන් ලෑස්තිලා ඇත්තේ. අපිට චැලෙන්ජ් එකක් තියෙනවා. අපිට ඇතුළෙන්ම තමයි තොරතුරු ලබා ගන්න වෙන්නේ. හ්ම්? පවනේ. මේ මම ඇත්තටම මේ try කරන්න ඇතුළෙන් තොරතුරු ගන්න. හරි? ඒක නේ පවනේ. මේ අර නර්ස් අපිට ඉස්සරහටත් support එක දෙයි නේද? හා? ඔව්. එයාට කියලා ඕනම උදව්ව ගන්න පුළුවන්. තව ආරංචියක් තියෙනවා කියන්නේ. සුරේන්ද්‍රට සල්ලි එන්න කොහෙන්ද කියලා හොයාගත්තා. කුඩුමුදලාලි කෙනෙක්ගේ. හෙට පත්තරේ හෙඩිම වෙන්නේ ඒක. ෂා. නියමයින් බවනේ. සේරම විස්තරත් එක්ක හෙට උදේ පත්තරේ ලීට. එහෙනම් ඉතින් අපි මුහුණ ඔබරට පවුල් වැඩි කරලා. ලැජ්ජාවක් තියනවා නම් එයා හෙට මිනිස් ඉස්සරහට එන්නේ. එයාට කොහෙන්ද තිය ලැජ්ජාවක්? කිසිම දෙයක් නොවුණු ගානට ස්ටේජ් එක නැකි. හැබැයි ඉතින් මිනිස්සු ප්‍රශ්න කරද්දී අර ලේසි නම් වෙන්නේ. චරිත් මට කිව්වේ නිර්මලිය හොඳින් බලාගෙන මෙහෙ තියාගන්න කියලා. එයාගේ ජොබ් එක නැතුණා කියලා මම දන්නවා. එයා ඒවිත් කිව්වා. ඒත් ඉතින් එයාට යන්න කියන ලන්දිතා. තවත් මෙහෙ ඉන්න එකේ තේරුමක් නැහෙනේ. නිර්මලි බලන්නේ අලුත් ජොබ් එකක් හොයාගන්න. ඒක එයාගේ වැඩක් නේ. මෙහෙන් එයාට යන්න කියන්නකෝ. එතකොට එයා කැමති ජොබ් එකක් හොයන්න කැමති තැනක නැවති. ඒ නන්දිතාට ප්‍රශ්නයක්? නෑ ප්‍රශ්නයක් නෑ. එයා ගෑනු ළමයෙක් නේ. ඒකින්ද මගේ ඉදර ටිකක් හරි මදි. පුතාලට මේ තරම් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වුණොත් ඔය කෙල්ල හින්දා නන්දිතා අපිට මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපේ පුතාගේ ජීවිතේ. ඒ කෙල්ල අපේ පුතාගේ කරේ බලෙන් ඉල්ලන්න එනවා කියලා තීරණමනේ. ඒකෙම වෙන්න දෙන්න බෑනේ නන්දිතා. අපිට එහෙම කියන තරම් සාක්කයක් නෑනේ. මේ ඔයා හොම ඉන්න. ඔයාගේ බුබුල නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. පොඩ්ඩක් හිතන්න නන්දිතා. ඒ කෙල්ල අපේ පුතාට කොහෙත්ම ගැලපෙන්නේ අපේ පුතාගේ ජීවිතේ විනාශ වෙලා අපේ පරම්පරාවේ නම්බුව විනාශ වෙයි. නිර්මලී කියන්නේ වැදගත් පවුලක ළමයි. ඒ ළමයා බොහොම ගුණයහපත්, ඉවසීමෙන් වැඩ කරන. හරි හරි, ඒ වුණාට මැරේජ් එකක් කරන්න තරම් සුසු පවුලක් නෙවෙයිනේ. ආතක් පාතක් නැති හිඟන පවුලක්.
ඔය වගේ කසාදයක් කරගත්තොත් අපේ නෑයෝ අපිව නෑකමලුත් අයින් කරයි. දන්නවනේ අපි පවුල් වල අයගේ හැටි. මොනතරම් හොඳ ළමයෙක් වුණත් කසාදයක් කරනවා නම් අපේ පවුල් වලට ගැළපෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ නන්ද. අපේ පුතාට මේව තේරෙන්නේ නැහැ. තාම තරුණ වයසනේ. චරිත කරන දෙයක් කරන්නේ හොඳට කල්පනා කරලා. චරිත අතින් වැරදි දෙයක් වෙයි කියලා නම් හිතාගන්න බෑ. ඒක ඇත්ත නන්දිතා. අනික අපි හිතුවෙත් නැන්නේ මේ ළමයාත් එක්ක පුතා සම්බන්ධයක් පටන් අරන් ඇතේ කියලා. නන්දිතා මේ කෙල්ලව අද මේ යවන්න. මේක අපිට කරන ලොකු උදව්වක්. අදම නෙමෙයි බස් එකට යන සුදුසු වෙලාවක් බලලා ඒ විදිහට යවන්න. අපිට මොකද කොහෙ ගියා? එහෙම කතා කරන්න එපා මාලිකා. කාගේ වුණත් දරුවෙක් නේ. අනේ ගෑනු ළමෙක් නේ. මේ කරපු හරිය ඇති රංජි. මේක වසංගතයක් වුණානේ. අපි දැන් යමු මාලිකා. නන්දිත අපි ගින් එන්න. කොහොම හරි මේ උදව්ව අපිට කරන්න. අපිට ඕන පුතාව කොහොම හරි මේකෙන් ගලවගෙන එයාව බේරගන්න. මම මෙහෙ යන්නම් මැඩම්. නෑ නෑ ඔයා ඉන්න. මං කෝල් කරලා කියන්නම් ඔයාව යවුවා කියලා. ඒ වුණාට කොයිකටත් හොඳන්නේ මම මෙහෙ යන එක. ඒ අය කියපුව ගණන් ගන්න එපා. ඒ අය ඔයා ගැන දන්නේ නැහැනේ. මං ගණන් ගන්න නෑ මැඩම්. ඔය ලොකු මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ අය විතරයි මිනිස්සු කියලා. මාලිකා කොහොමදත් හිතාගෙන ඉන්නේ? දන්නේ නැද්ද? පර්ණතාලට හිතන අයනේ. කොහොමද චරිත් සර්ට නතර වෙන්න වෙන්නේත් මෙහෙනේ. ඒ නිසා මං ඉන්න එක හරි නෑනේ. චරිත් මෙහෙ ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැනේ. ඒගොල්ලොන්ට දැනගන්න වෙන්නේත් නෑ. ඒගොල්ලෝ දැනගන්නේ මැඩම්. හොයාගෙනත් එයි. අනිත් එක අපි චරිත් සර් මෙහෙ නතර කරගන්නේ රට යන එක නතර කරගන්නනේ. මම පවණිලා ගෙදර නතර වෙන්න. මට පවණි කියලා තියෙන ඕනි වෙලාවක හෙන්න කියලා. මං එහෙ යන්නම් මැඩම්. චරිත නම් කොහොමවත් කැමති කරගන්න බෑ පිටරට එක්ක යන්න. එයාගේ කැමැත්ත ඇතුව නම් කවදාකවත් මේක කරන්න හම්බෙන්නේ නෑ අංකල්. මාත් කියන්නේ බලෙන් හරි එක්කයි යමු කියලා. ඒක තමයි කරන්න වෙන්නේ. හැබැයි ඒක ලේසි වෙන්නේ නෑ. අපි හොස්පිටල් එකේ ඩිස්චාර්ජ් කරගෙන ඇම්බියුලන්ස් එකේ දාගෙන කෙලින්ම එයාපෝට් එකට යමු. දැන් පුතාට සනීපින්ද අඩිය බිම ගහන්න පුළුවන් නම් මිනිහ අපිත් එක්ක එන්නේ නෑ. පුතා ඒ තරම් හිතුවක් ආර වෙන්නේ නෑ රංජිත්. අපි කෙලින්ම එයාපෝට් එකට ගෙනිච්චම යාට කරන්න දෙයක් නෑනේ. තවත් දෙයක් අංකල්. චරිත් හොස්පිටල් එකෙන් පණින්න ප්ලෑන් කරන්න පුළුවන්. අන්න ඒකට ඉඩ තියන්න බා. ඔව් ඔව්. ඩිස්චාර්ජ් කරන දවස් කලින් දැනගත්තොත් නම් පණින්න පුළුවන්. චරිත් කොහොම වුණත් අංකල් චරිත්ගේ යාළුවෝ ටික ට්‍රයි කරන මිනිහ එළියට ගන්න. ඒක දේශපාලනය කරන යාළුවෝ ටික. එහෙම බයක් නම් මටත් තියෙනවා. චරිත් නැතුව සංවිධානයේ උන් අනාථ වෙලා ඉන්නේ. උන්ව කවුරුත් පිළිගන්නේ නැහනේ අංකල්. චරිත් ගැන තමයි බලාපොරොත්තුව තියන්නේ. පුතා රට යන්න බෑ කියන්නේ තෝ හින්දා තමයි. එයා දැන් ජනප්‍රිය නායකයෙක්නේ. පත්‍රවලත් ආටිකල් කීපයක්ම ගියා. ඔය මීඩියා කාරයෝ තමයි මේ මිනිස්සුව පොම්බන්නේ. අන්තිමට දෙයක් සිද්ධ වුණාට පස්සේ ඔය එකෙක්වත් නැහැ. ඒකෙන් පාඩු වෙන්නේ අපිට. රට ගිහිල්ලා ටික කාලයක් හිටියම ඔව අමතක වෙලා එයා ආන්ටි. දේශපාලනේ වගේම මේ කෙල්ලවත් දාලා යන්න බැරි කමක් තියෙනවා. නොකිව්වට ඒකත් හේතුවක්. ඒ වුණාට නන්දිතා වැඩි දවසක් ඒ කෙල්ලෝ තියාගන්නේ නැහැ. අදහෙට යවලදායි. අපි සෝදිසියෙන් ඉන්න ඕනේ. හැබැයි අංකල් එකක් තියෙනවා. හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරන දවස් විතර මල්ලිට දැනගන්න තියන්න එපා. ඒ ගැන මොනවා හරි කරන්න ඔයා.
නිර්මලී මෙහෙය අනේක මගේ හිතට හරි මදි. මට දුකයි. අනේ මාත් කීකේ හිටියේ ගැන තමයි නෝන. මට ප්‍රශ්නයක් නෑ. මම පවණි රැගදරනේ නතර වෙන්නේ. ඒ වුණත් මේ ටික දවසට ඔයත් පවුල කෙනෙක් වුණානේ. මම මැඩම් එක්ක තරහ වෙලා යනවා නෙවෙයිනේ. පවණිලේ ගෙදර පහසුකම් මදි ඇති. එක වත්තක ගයක් කිව්වා නේද? ඉහලින් ලොකු බලපෑමක් තියෙනවා බං. ඒකනේ කිසිම සාක්ෂියක්වත් නැතුව උඹ මෙහෙම තියාගෙන ඉන්නේ. කොවර මොකද්ද අර පත්තරේ ජන අහනද මොකද්ද ඒක ගේනවා අද අද අද? සර්ව සර්ගේ අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් කරලා මගේ ළඟට අරගෙන මං කොහොමද සර්ගේ ජීවිතයට වග කියන්නේ? දැන් තමුන්ට සිද්ධ වෙනවා මේ වෙච්ච කැල්ලම කන්න. මොනවද කරන්න පුළුවන්? සර් කියන ඕනම දෙයක් මම කරන්නම් සර්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.